ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. ඉතින් එහෙනම් ආරාධනා කරනවා අදත් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා එන්න අපේ අද විශේෂ වීඩියෝ එක නරඹන්න, ඒ වගේම සවන් දෙන්න. හොඳයි, අද මම කතා කරන්නේ වරම් දරුවන්ට වගේම සාමාන්‍ය අප සියලුම මිනිස් ප්‍රජාවන්ට වැදගත් වෙන කාරණාවක්. ඒ තමයි අපේ ජීවිත අඩාල වෙනවා, අපි නොදැනීම අඩාල වෙන දෙයක් තමයි පුතේ අපේ මේ ජීවිතය තුළ පවතින වූ දේවල් අපිට නොපෙනෙන එක. අපිට නොපෙනෙන ශක්තියින් බොහෝමයක් තියෙනවා. අපි දැකලා නැති සත්ව වර්ගයන් ඕන තරම් මේ ස්වභාවික පරිසරය තුළත් මේ ලෝකය තුළත් පවතිනවා. ඉතින් අපිට තියෙන සහ අපිට නොපෙනෙන සියලුම ශක්තීන් කොයි ආකාරයටද පෙළ ගැස්සී තිබෙන්නේ කියලා අපිට තවමත් හිතාගන්න නොහැකි වෙලා තියෙනවා. ඒ සා ශක්ති ප්‍රමාණයක් මේ ලෝතලය තුළ තියෙනවා. හැබැයි අපිට චුට්ට චුට්ට හරි ලැබෙන පොඩ පොඩ හරි තිබෙන ශක්තීන් ටික අපි විනාශ කරගන්නවා අපි තුළම තියෙන යම් දෙයක් නිසා. ඒ තමයි අපේ මේ දුරකථනය ඔස්සේ අපේ සමාජ මාධ්‍ය තුළ, එහෙම නැත්නම් අපේ මේ පවතින වෙනත් තාක්ෂණික මෙවලම් උපකරණ නිසා අපිට අපි විසින්ම හානි කරගන්නවා. අපේ සෛලවලට, අපේ ඇස්වලට, විශේෂයෙන් අපේ මානසික තත්ත්වයට අපි හානි කරගන්නවා. ඉතින් ඒ දේ නැති කරගන්න ඕනි කියන තැනට තමයි පුතේ අද මම මේ කතා කරන්නේ. ගොඩක් වෙලාවට මාව හම්බ එන දරුවන්ට මම ගොඩක් උපදෙස් දෙනවා මෙන්න මේ විදියට කටයුතු කරන්න කියලා. මොකද ඒගොල්ලෝ ෆෝන් එක නිසා ගොඩක් වෙලාවට තමන්ගේ තියෙන ශක්තියින්, මම උදාහරණයක් විදියට ගත්තොත්, භාවනා කර කර හිටපු හොඳ ළමයෙකුට භාවනාව අපහසු වෙනවා. මෙහෙමයි හැමෝටම එකහස සමානව භාවනාව සරල වෙන්නේ නැහැනේ. ඉතින් සාමාන්‍ය කර කර හිටපු කෙනෙකුට අපහසු වෙන්න, එහෙම නැත්නම් භාවනාවටත් කලින් අපි තව සරල දෙයක් ගමු පාඩම් කරන දරුවෙකුට ඒ පාඩම් මතක නොහිටින්න ප්‍රධාන හේතුව තමයි මේ මොබයිල් ෆෝන් වල තිබෙනා වූ යම්කිසි තාක්ෂණික ක්‍රීඩා, ඒ වගේම මේ ෆෝන් එකෙන් බලන යම් යම් වීඩියෝ, ඒ වගේම මේ ෆෝන් එකේ ආලෝකය. ඒ වගේම තමයි ෆෝන් එකෙන් ගොඩාක් වෙලාවට ඔගොල්ලෝ දුරකථන ඇමතුම් ලබා ගැනීම. දැන් ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් දන්නමැති කෝවිලට කතා කරන අයට අනිවාර්යයෙන්ම මගේ ස්වාමියා තමයි දුරකථනයට එන්නේ, එහෙම නැත්නම් කාර්ය මණ්ඩලයේ කවුරු හරි තමයි ෆෝන් එක ගන්නේ. ගොඩක් වෙලාවට ස්වාමියා තමයි කතා කරන්නේ. එතකොට ඔහු කියනවා හරි අපූරු දෙයක්, මෑණියන් දුරකථනයට පැමිණෙන්නේ නැහැ, මෑණියන් දුරකථනය භාවිතා කරන්නේ නැහැ කියලා. ඔව්, ඒක මට මගේ නිවසියන්ට පවා, මගේ ස්වාමියාට පවා, මගේ දෙමාපියන්ට පවා පොදු දෙයක්. ස්වාමියාට උනත් හදිස්සි අවස්ථාවකට තමයි මම දුරකථන ඇමතුමක් ගන්න. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට යම්කිසි වෙනත් විදියකින් තමයි පණිවිඩ ලබා දෙන්නේ මවට, ඒ වගේම නිවසියන්ට පවා. ඇත්තටම පුතේ මම ගොඩක්ම ෆෝන් එකෙන් දුරස් වෙලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ දුරකථනයෙන් කතා නොකරනම තරම් දුරකථනයෙන් කතා කරන අවකාශය තියෙන 10% ඇත්තටම දෙකක් වගේ. ඒ තරම් නෑ. සමහර දවස්වලට කතා නොකරනම දවස් තියෙනවා, කතා නොකරන දවස් වැඩි ඇත්තටම. මොකද එහෙම වෙන්න හේතුව අපි ෆෝන් එක, මං කලිනුත් කියලා දෙනවා, ෆෝන් එක කනේ තියාගෙන නිරන්තර කතා කරනකොට ඕගොල්ලන්ට වෙනස් ස්වභාවික පරිසරයන් තුළින්, වෙනත් ලෝකයන් තුළින් කතා කරන පණිවිඩ ඇහෙන්නේ නැති තත්ත්වයට පාත්‍ර වෙනවා. විශේෂයෙන් වරම් දරුවන්ට මං ඒකයි කියන්නේ. අර කන් දෙකේ ගහන පුංචි පුංචි උපකරණ, ඒ වගේ දේවල් ගොඩක් භාවිතා කරන්න යන්න එපා. කාලයක් යනකොට ඔයාගේ වරමේ ශක්ති ප්‍රවණතාවය, ඇසීමේ දුර්වලතාවයක් බවට පත් වෙයි. එතකොට ඕගොල්ලෝ කොයිතරම් දෙහි කැපුවත් ඒක ඔයගොල්ලන්ට හදාගන්න නොහැකිතාවයක් වෙයි. මොකද ඔයාගේ අංශ දුබල නිසා. එතකොට S2ත් ඒ වගේ වෙනත් අයට පේනවට වඩා දේවල් ටිකක් දකින්න අවශ්‍ය මනසක් තමයි ඔබ හදාගන්න ඕනේ. එතකොට ඒ අදි කියන කලාපයට ඇතුල් වෙනකොට මම මේ කියන දේවල් ඇතැම් අයට තේරෙන්නේ නැති වෙයි. නමුත් වටහා ගන්න උත්සාහ කරන්න කියලා හැමෝටම කියනවා. මේ දුරකථනය අත්‍යවශ්‍ය වෙලාවකට පමණක් භාවිතා කරන්න. එතකොට ගොඩක් දෙනා මගෙන් අහයි, අම්මේ දැන් මේ සංවාදයේ පවා අපි අසන්නේ ගොඩක් වෙලාවට දුරකථනයෙන්. එතකොට මේ තාක්ෂණය ඔස්සේ, එතකොට අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? ඒකට හොඳම විසඳුම තමයි පුතේ මේ කාල වේලාවක් අනිවාර්යෙන් තියාගන්න. අවශ්‍ය වේලාවෙදී විතරක් ෆෝන් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. දවසකට අපි ගත්තොත් එහෙම කාලයක් තියාගන්න ෆෝන් එකෙන් තොර කාලයක්. පොතක් පතක් කියවන්න, යම්කිසි විදියකින් දෙයක් ඔබට දැනුම ලැබෙන දෙයක් කරන්න දවසකට වෙලාවක් තියාගන්න. උයන්න පිහන්න, දැන් කාන්තාවන්ට නම් උයන්න පිහන්න, වෙනත් දේවල් කරන්න, පිරිමි අයටත් කියලා ભેදයක් නැහැ. තම ස්වන් කාරණා උදෙසා වෙලාව වෙන් කරගන්න. ඊට පස්සේ මේක පෙළඹුණාම මේක බොහොම භයානක තත්ත්වයක් බවට පත් වෙනවා. නාන්නත් ෆෝන් එක අරගෙන යනවා, එහෙම නැත්නම් කුස්සියටත් ෆෝන් එක අරන් යනවා. මේ වගේ මේකෙන් ගැළවීමක් නම් ඇති වෙන්නේ නැහැ.
ඉතිං සමහර අය මෙම කටෙන්ට් ක්‍රියේට් කල්ලා ඒ වගේම මේ තාක්ෂණික ඔස්සේ දේවල් නිෂ්පාදනය කරනවා ඒ වගේම ව්‍යාපාර අවස්ථා ගොඩනගා ගන්නවා. ඒව නෙමෙයි මම කියන්නේ. මම නිරන්තරයෙන් කියන්නේ ෆෝන් එක දිහාම බලාගෙන සිටීම. එතකොට ගොඩක් වෙලාවට කාලය යනවා තේරෙන්නේ නැහැ. ඒයින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එතකොට දවස ගෙවිලා උදේ ඉර පායනවා දකිනවා, ආයෙත් මත්දහන වෙලා තියෙනවා දකිනවා, ගොඩක් වෙලාවට මත්දහන දකින්නෙත් නැහැ, හවස් වෙලා තියෙනවා දකිනවා. එතකොට තමන්ගේ කරන එක වැඩක්වත් මානසික ඒකාග්‍රතාවයේ තියාගෙන කරන්න බැරි වෙනවා. එතකොට සවිඥාණය තරමක් දුරට අඩු වෙලා තමන්ව පුදුමාකාර විදිහට දුර්වල වෙලා කේන්ති ගිහිල්ලා තමන්ව අවලස්සන වෙලා තමන්ගේ අබල දුබලතාවයන් වැඩි වෙලා තමන්ව හිතාගන්න බැරි ස්ථානයකට වැටෙනවා. ඉතින් මේ ඔක්කොම වෙන්නේ ඔයාම තුරුළු කරන් ඉන්න ඔයාගේ ෆෝන් එක නිසා. ඒ වගේම කිව්වොත් ඕකේ අන්තර්ගතයේ විදිහට ඇප්ස් තියෙනවා, විශේෂ සමාජ මාධ්‍යයන් හැම දෙයක්ම තියෙනකොට උදාහරණයක් විදිහට ෆේස්බුක් වගේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක් ගත්තාම මේ තුළ ඔක්කොම ඔගොල්ලෝ තෝරා බේරා ගන්නෙ නැහැ. දැන් මම ඉන්නවා මතේක පොතේ, මම ඒක ඔගොල්ලොන්ට ලබා දෙන්න. දැන් කවුරු හරි ආව අපි කියමුකෝ ප්‍රතික්ෂේප කරනවා හොඳ නැහැ. හරි දැන් ඇත්තටම කිව්වොත් එහෙම දැන් ඔයාව හැරදාලා යන කෙනෙක් හරි, එහෙම නැත්නම් ඔයා කැමති නැති කෙනෙක් හරි, ඔයාට කැමති නැති කෙනෙක් හරි, මේ කවුරුත් ඔයාගේ සමූහේ තියාගන්න එපා. ඔයාගේ ෆේස්බුක් එකේ තියාගන්න එපා, ඔයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ, එතකොට ඔයාගේ වාට ඔයා භාවිතා කරන මොනවද ඒවයි තියාගන්න එපා, අයින් කරන්න. ඒ හේතුවයි එයා හෝ ඒ යම්කිසි ඔහු හෝ ඇය වෙනත් පුද්ගලයෙක් වේවා කවුරු හරි ඔයාට කැමති නැත්නම්, එතකොට ඔයාත් එයාට කැමති නැත්නම්, එහෙම නැත්නම් එයාගෙන් ඔයාට සෙතක් වෙන්නේ නැත්නම් ලොකුම දේ ඔයාගේ වයිබ් එකට හානි කරන්න ඒ වගේ අය තියාගන්න එපා, අයින් කරලා දාන්න. තමන්ට ආදරයක් තියෙනවා නම් ඔයම සමාජ මාධ්‍ය තුල නෙවෙයි තමන් ගාවට වෙලා ඉන්න. තේරුණාද? එතකොට මේ වගේ දේවල් වලට හුරු වෙන්න ගොඩක් වෙලාවට ළමයි කරන දේ තමයි අම්ම මේ අපේ හතුරන්ට පේන්න අපි මේ තියාගෙන ඉන්න, එහෙම නැත්නම් ගමේ අයට පේන තියාගෙන ඉන්න. අපි දියුණු වෙනකොට අපිට ඒගොල්ලෝ අපේ දියුණුව ඒගොල්ලෝ දැකලා ඒක හැමතැනම කියයි, ඒ වගේම හොඳක් වෙයි කියලා හිතනවා. හැබැයි ඕගොල්ලොත් නොදැන ඕගොල්ලන්ටත් පුංචි හානියක් වෙනවා. ඒගොල්ලෝ කවදාවත් ඔයාලගේ දාන ෆෝස්ට් එකකට වේවා ඕගොල්ලන්ගේ අදහසකට ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒගොල්ලොත් දකින්න ඔයත් එහෙමයි. හැබැයි සමහර වෙලාවට පුතේ ඔයාටත් ඒක ඔළුවේ තියෙනවා. එයා යම්කිසි දෙයක් දැම්මොත්, එහෙම නැත්තම් යම්කිසි කෙනෙක් ඔබ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් හරි, ඔබට ආදරේ නොදක්වන කෙනෙක් හරි යම්කිසි දෙයක් දැක්කොත් ඔයා කල්පනා කරනවා එයා ඒ දාලා තියෙන දේ ගැන, ඒක මට වෙන්නේදී දාන්නෙත් කියලා ඔන්න ඔයාගේ මානසික ව්‍යාකූලතාවයක් හටගන්නවා. ඉතින් මේවා ඇයි තමන් විසින් තමා තමන් මේවා කරගන්නේ. මේ හැමදේම විශේෂයෙන් වරන් දරුවන් දෙවියන් අපි අදහනවා කියලා දෙවියන්ටම බාර දීලා බෑ. තමන්ගේ බුද්ධි වර්ධනය කරගන්න ඕනේ, සවිඥානික වෙන්න ඕනේ. තමන්ට අනවශ්‍ය දේවල් අයින් කරලා නේද සමන්ට ෆේස්බුක් ජාලාවක් එපා නම් ඒකෙන් අයින් වෙන්න ඕන. එතකොට තමන් ඒක පාවිච්චි කරනවා නම් ඒකට අවශ්‍ය පුද්ගලයන් විතරක් ඇතුල් කරගන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට කෙනෙක් අහයි මගේ අවශ්‍ය පුද්ගලයන් කොහොමද මේ අපි ගොඩක් දෙනා අඳුරන්නේ නැහැනේ. ඉතින් අඳුරන්නේ නැති පිරිසක් ඇත්තටම අවශ්‍ය නැහැ. ඉතින් ඒවට ප්ලැට්ෆෝම් තියෙනවා වෙනම, ඒ කියන්නේ මේ YouTube වගේ ඒවට අඳුරන්න ඕනේ නැහැනේ. ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි තමන්ගේ පෞද්ගලික ඡායාරූපයක් තමන්ගේ යම්කිසි දෙයක් දානවා නම් ඒ පිළිබඳ තමා තුළ තමා ආරක්ෂාව තියෙන්නේ. මොකද අන් අයට අපි වැරදි කියලා බැනලා වැඩක් නැහැ පුතේ. තමන්ට හරි තෝරා ගැනීම කරන්න බැයි නම් ජයග්‍රාහී මිනිසුන්ගේ පරාජිත මිනිසුන්ගේ ප්‍රධාන හේතු සාධකයේ තමයි තෝරා ගැනීම. එතකොට මුලින්නම් ඔබ තෝරා ගන්න ඕනේ. ඔබේ ජීවිතේ හැම දෙයක්ම තෝරා ගැනීමක්. ඒ තෝරා ගැනීම හරියට කරොත් තමයි ඒ තෝරා ගැනීම තුළ රැඳෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට යෝජනා කරනවා තමන් ෆෝන් එක ගන්නවා නම් ඒ ෆෝන් එක මොනවටද භාවිතා කරන්නේ, මොන වගේ ඇප්ස්ද තමන් යොදාගන්නේ. ගොඩක් වෙලාවට ඒ වටතුරට ඇතුල් කරගන්න මිනිස්සු කවුද? තමන්ට පොඩ්ඩක්වත් සාමාන්‍ය ජීවිතේ වටිනාකමක් දීලා නැතුව තමන්ව දාලා ගිය මිනිස්සු නිකම්ම FB එක එකතු කරගන්නවා. එතකොට තමන්ගේ ලෝකය තමන් විසින්ම දූෂිත කරගන්නවා. ඉතින් එහෙම කරගන්න එපා. තමන්ට ආදරේ නැති ඕනෙම කෙනෙක් තමන් විසින් අයින් කරන්න තමන්ට හැකියාව තියෙනුනේ අත්හරින්න, අවශ්‍ය මොහොතේදී අත්හරින්න. එතකොට තමන්ට මානසික නිදහස ලැබේවි පුතේ. ඊට පස්සේ තමයි තව දෙයක් කතා කරොත් එහෙම මේ මට ෆෝන් එක නැතුව මට ෆෝන් එකෙන් තොර ජීවිතයක්වත් තියෙනවා කියලා හිතලා අත්‍යවශ්‍ය වැඩේට විතරක් කරුණු කළා තමන්ගේ සහායකයා එක්ක, සහායිකාව එක්ක, දරුවන් එක්ක, දෙමාපියන් එක්ක යම්කිසි විදිහකින් පවුලේ හැසිරෙන්න, ආදරය දක්වන්න, මේ අදහස් යෝජනා බෙදා ගන්න. එතකොට තමන්ගේ ජීවිතේ වර්ණවත් වෙනවා. නැත්තම් ගොඩාක් දෙනා මානසික ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා හුදකලාවේම ජීවත් වෙනවා. මොකද හේතුව අර වයිබ් එක ෆෝන් එකෙන් තමයි දෙන්නේ. අපිට ඕනෙම තොරතුරක් හොඳින් ලබා ගන්න පුළුවන් වගේම අනවශ්‍යව ගොඩාක්ම ළමයින්ට කියන ඍණාත්මකව බලන්නත් එපා. අත කපා ගන්නව, කොටා ගන්නව. ඒකර තමන්ගේ මනස
හම කොච්චර ශක්තිමත් කෙනෙක් වුණත් දැකල 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 හුරුවෙන්නේ ඒක. එතකොට යුද මේ මානසිකත්වයක් වාට ඉබේම වාගේ ෆෝන් එකෙන් ඇති වෙනවා. ඒක වරම් දරුවන්ට නම් හොඳම නැහැ. එතකොට තමයි ගොඩක් වෙලාවට උමතු තත්වයට, දුක්ඛිත තත්වයකට, හඬන තත්වයට යන්නේ. ඊට පස්සේ දැන් මේ තමන්ට මේ සමාජ මාධ්‍ය තුලින් නිර්මාණය කරලා තියෙන දේවල්, මේ සමාජය තුලින් නිර්මාණය කරලා තියෙන දේවල් කුමක් පිණිසද තියෙන්නේ කියන එක මතක තියාගන්න. තමන්ට තමන්ගේ අභිවෘද්ධිය කැඩපතක් ඉදිරියට ගිහිල්ලා වුණත් කියන්න පුළුවන්. හැබැයි තමන්ට Facebook එකට ගිහිල්ලා තමන්ගේ දුක කියනවා නම්, තමන්ගේ පෞල් ප්‍රශ්න කියනවා නම්, පුතේ ඒකෙන් තමන්ට අනර්ථයක් තමයි සිද්ධ වෙන්නේ, විශේෂයෙන් වරම් දරුවන්ට. මොකද තමන් යම්කිසි ශක්තියක් අපේක්ෂිත කෙනෙක්, තමන් යම්කිසි ශක්තියකින් ආශිර්වාදලත් කෙනෙක්. එසේනම් ඇයි එහෙම හැසිරෙන්නේ? ඉතින් ඒවා ගොඩාක් වැරදි දේවල්. ඒ කියන්නේ තමන් තමන්ට කරගන්න වැරදි දේවල්. එතකොට තමන්ට තේරෙන්නේ නැහැ තමන්ට මොකක්ද වෙන්නේ කියලා. මිනිස්සු hina වෙන්න පටන් ගන්නවා. තමන්ට ඕන එකයි එපා එකයි ඔක්කොම සමාජ මාධ්‍යයේ දානවා. තමන්ගේ ඒ පෞද්ගලිකත්වය නැති කරගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. හැම වෙලාවම හොඳ බුද්ධියකින් කටයුතු කරන්න. ඒ බුද්ධිය ඔයාව ඉස්සරහට ගෙනියයි. ඒ වගේම ඔයාගේ කැඹුරුම එන්නේත් Facebook එකෙන්වත් YouTube එකෙන්වත් එහෙම නෙමෙයි. දැනුවත් වීම පිණිස ඔයා දාන්න කමක් නැහැ. නමුත් බොරු දේවල් මවලා, ඒ වගේම මිනිස්සු හිනා ගස්සන දේවල් දාලා, ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම, මෙහෙම එන්න මට මේක පැයෙන් කරලා දෙන්න පුළුවන්, අනේ එන්න 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 කියන්න එපා. අත්‍යවශ්‍යම ඔයාව වටිනා කෙනෙක් ඉන්නවා නම්, ඔයාගෙන් සේවාව ලබන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පුතේ එනවා. එහෙම නැතුව ඒ වගේම තවත් දේවාලයකට තවත් දොස් කියනවා, එහෙම නැත්නම් දෙවියන්ට දොස් කියනවා, මේ හැම දෙයක්ම විවේචනය කරනවා, ඒගොල්ලොන්ගේ ට්‍රයිබ් එක නරක වෙනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ. ඉතින් තමන් තමන්ගේ ගමනක් නියැලෙන්න අත්‍යවශ්‍ය දේවල් ඉගෙන ගන්න, බලන්න, අත්දැක බලන්න, අත්දැකීම් ගන්න. හැබැයි තමන්ගේ ජීවිතයට ඕනේ මොනවාද, ඕනේ නැත්තේ මොනවාද කියන එක ලොකුවටම හිතන්න. ඒ වගේම අපි කියන්නේ දැන් ඔය ඕපදූප ගොසිප් ඔය වගේ තියෙන එනව නොටිෆිකේෂන් එනවා, ඒ හැම දෙයක්ම අයින් කරන්න. තමන්ට තමන්ගේ ජීවිතේ වැදගත්. දැන් මම ඔයාලට උදාහරණයක් කිව්වොත් යම්කිසි 1.8 වගේ අංකකින් කෝල් එකක් ආවොත්, එහෙම කියන්නේ ඒ අංකේ විතරක් තියෙන ආයතනයක් කියලා අපි හිතලා ඒක කට් කරනවානේ. ඒ වගේ වැඩකට නැති දේවල් අයින් කරන්න තමන්ගේ ජීවිතේ. මේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය නැති දේවල් අයින් කරලා අවශ්‍ය දේ තෝරා බේරා ගැනීම මිනිස්සුෙකුගේ තියෙන බුද්ධියේ කොටසක්. එහෙනම් එහෙම කළොත් අන්න ඔයගොල්ලන්ට ශක්තියක් ලබන්න පුළුවන්. සමහර ළමයින්ට ගොඩක් ආරුඪ ශක්තිය ලබන්න බැරි, ආධ්‍යාත්මික ශක්තියක් ලබන්න බැරි, ඇසෙන්නේ නැත්තේ, පෙනෙන්නේ නැත්තේ මේ තාක්ෂණික මෙවලම් තුළ ඇලි ගැලි ඉන්න හින්දා. සමහරු මොලේ සෛල නැති මැරිලා මැරිගෙන යනවා, එහෙම නැත්තම් ඇස්වල පෙනීම නැති වෙලා නේද. මේ හැම දෙයක්ම වෙන්නේ ඒ හින්දා. මේ ඕනම දෙයක් ඕනන්ට වඩා ඕනේ නැහැ කියන එක ෆෝන් එකටත් අදාළ කරගන්න. ඉතින් මේක ඔගොල්ලෝ හිතනවට වඩා වැදගත් කියලා මම හිතනවා. මොකද ගොඩාක් දෙනා ෆෝන් එක තමයි දවස පුරාම තියාගෙන ඉන්නේ. නිදා ගන්න යනකොටත් ෆෝන් එක ටිකක් දුරින් තියන්න. එතකොට උදේට ෆෝන් එක ගන්න ඕනේ නැහැ. උදැසන මෝරපිරිත කියලා අවදි වෙන්න බෞද්ධ වරම් දරුවන්ට විතර නෙමෙයි, ඕනම වරම් දරුවෙකුට පුළුවන්. උදේ තයන් චක්කුමා ඒක රාජා කියලා ඉතාම හොඳින් අවදි වෙලා බලන්න, මුළු දවසම ඡයග්‍රහී වෙනවා. දැන් උදැසන ෆෝන් එක ළඟ තිබ්බොත් එහෙම ඒකේ මොකක් හරි දුක හිතන ආරංචියක් හරි දැක්කොත් එහෙම දවසම විනාසයි. ඉතින් ඒ හින්දා දුරකථනයෙන් තොර කාලයක් අනිවාර්යෙන් ඔගොල්ලෝ තියාගන්න. ඒ වගේම හැම එකකටම දුරකථනේ තියෙන්න ඕනෙම කියලා දෙයක් නැහැ. එතකොටත් ඔයාගේ මනස ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා බැරි වෙලා හරි බැටරි බැස්සොත්. ඉතින් ඒයින් කළ යුතු කාර්ය කරගෙන එය පසකින් තබන්න. ඒ තුළටවත් ඔබගේ සමාජයේ මිත්‍රශීලී නොවන කිසි කෙනෙක් ඔබ මිත්‍රශීලී කරගන්න යන එපා. කිසිවෙකු විශ්වාස කරලා තමන්ගේ ජීවිතය තුළ අවිධිමත් ගමනක් ගමන් ගන්න එපා. විශේෂයෙන්ම පේන කීම්, ඒ වගේම පේන කියන්නම් ඔයාගේ ෆොටෝ එකක් දාන්න, ඔයාගේ මෙන්න මේ ස්ථාන දාන්න, මෙහෙම කරන්න කියලා. මේ ඇත්තටම මේවට දැන් කෙනෙක් ඉතින් මේවා කියන්න ඕනේ දේවල්ද කියලා. ඇත්තටම මේවට අසු වෙලා ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා, අම්මේ මෙච්චර ගාණක් ගියා. දැන් අපි ප්‍රායෝගිකව මහන්සි වෙලා ගන්න ගුරු පන්රට වඩා 1000 ගුණයක් ගෙවලා මේ ෆෝන් එකේ අදාළ පුද්ගලයන්ට. එතකොට ඒ ගෙවල එකේ දෙයක් ලැබෙන්නේත් නැහැ. මේ එහෙම නෙමෙයි, තමන්ගේ ඇස් ඉස්සරහ පිට දෙයක් සිද්ධ කරගන්න පුළුවන්කම තියේදී කම්මැලි නොවී, බස් එකේ රුපියල් 600 700 800 1000 1500ට දුක් නොවී ගිහිල්ලා ඒ ස්ථානයන් කරා ගිහිල්ලා ඒ දේවල් කරගන්න. එහෙම නැතුව ෆෝන් එකකින් කරන්න එපා. ඒ වගේම තමයි විදේශයේ ඉන්න පිරිසට කියන්නේ, ෆෝන් වලින් ඇත්තටම පුතේ වරන් හදාගන්න තම මුදල් වියදම් කරන්න එපා. ඊට වඩා හොඳයි තමන්ට පුළුවන් විදිහට ධානයක් මානයක් සිද්ධ කරගන්න. ගොඩාක් දුරකතන එමුතු වෙන ෆෝන් එකෙන්. එතකොට මේ ඇඩිට් එක, මේ අපි කියන්නේ මේ ඇබ්බැහිය නවත්ත ගන්න, මේක වැරදි. එතකොට තමන්ට ජීවිතේට හොඳ දේවල්
ලැබෙන එක ආරම්භ වෙයි මේ ඇබ්බැහියෙන් නවතින්න. ඉතින් අදත් වීඩියෝ එකෙන් යම්කිසි පුංචි උපදෙසක් හරි ගත්තා නම් ඒක මගේ ජීවිතයටත් ලොකු ආශිර්වාදයක්. ඔබ සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.